ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2018 වූ සැප්තැම්බර් මස 17 වෙනි සඳුදා දිනේ. අද දින ඉරුදාව පෙරවරු 6:05 විනාඩි 1ට, ඉර බැසීම පස්වරු 6:05 විනාඩි 10ට, රාහු කාලය දිවා කාලයට පෙරවරු 7:05 විනාඩි 32 සිට පෙරවරු 9:05 විනාඩි 3 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට රාත්‍රී 7:05 විනාඩි 38 සිට රාත්‍රී 9:05 විනාඩි 7 දක්වා පවතින්නේ. අද දින මරුසිට දිසා වයඹ දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් නැගිරින දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය බුද්ධිමත් සහ ප්‍රඥාවන්තව ජීවිතයේ ඉලක්ක සහ අරමුණු ජය ගැනීමට දැඩි වෙහෙසකින් සහ උත්සාහයකින් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවකින් සහ අභිලාෂයකින් යුතුනම් එකී අරමුණ සහ අභිලාෂය ඔබට වඩාත් සාර්ථකත්වයකට ප්‍රතිඵලදායි තත්ත්වයකට පත් කරගත හැකි වෙනවා. ආදායම් තත්ත්වය ශක්තිමත් කර ගැනීමට බුද්ධිමත් ලෙසට උපක්‍රම යොදන නිසා ඔබගේ ආදායම් තත්ත්වය වෙනදාට වඩා වර්ධනීය තත්ත්වයක් අද දිනය තුළ අපේක්ෂා කරන්න පුළුවන්. අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙන නිසා සිතට යම්කිසි ආකාරයක සහනයක් පෙන්වුම් කරනවා. ණයතුරස් ආදීන් තොරව කටයුතු කිරීමට වෙනදාට වඩා වෙහෙස නොබලා ඔබ කටයුතු කරනවා. මේසා අද දින ඔබට සාර්ථක දිනයක්. සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණකින් සහ අභිලාෂයකින් යුතුනම් එකී අරමුණ වලට අද දිනේ වඩාත් යෝග්‍යයි. නිවසේ නවතාවයක් නව වෙනසක් වෙනුවෙන් ඔබට අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවත් පෙන්වුම් කරනවා. කිසිමුත් ඉලක්ක බොහොමයක් සපුරාගත හැකි වන අනාගතය පිළිබඳව නව හැඟීම් දනවන ආදරය ප්‍රේමය සම්බන්ධ නව බලාපොරොත්තු ජීවිත තුළ ඇති කරවන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආහාර අජීර්ණ රෝගාබාධයන් පිළිබඳව, ගෙලෙහි අස්තිගත දුර්ලභයි රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය දැඩි තීන්දුව තීරණ වලට ජීවිතය තුළ එළඹෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්වුම් කරන්නේ. වාසි ලැබුණත් නොලැබුණත් අරමුණු සහ ඉලක්ක වෙනස් නොකොට ඔබගේ ඉලක්කයේ සහ අරමුණ පිළිබඳව දැඩි විශ්වාසනීය හැඟීමකින් යුතුව කටයුතු කරන දිනයක්. පරිබාහිර පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී, ගනුදෙනු කිරීමේදී වඩාත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව බුද්ධිමත්ව ඔබ කටයුතු කරන්නේ නම් ඔබගේ අරමුණු බොහොමයකින්ම ඔබට යහපත් ප්‍රතිඵල, සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකි වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. හදිසියේ යෙදෙන බැහැර ගමන් බිමන් තරමක් දුරට අධිකයි. රැකියාවට අමතරව කරන්නා වූ වෙළඳ ව්‍යාපාරිකමේ ශ්‍රේෂ්ඨක ඔබ නිරතවන්නේ නම් ඔබගේ අරමුණු වඩාත් සාර්ථකත්වයට පත්වෙන අමතර ලාභ උපයාගත හැකි වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ සමග අනවශ්‍ය මත ගැටුම් වලට නොයා හැකිතාක් දුරට ඉවසිලිවන්තව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් යහපත් වන වග පෙන්눔 කරනවා. මානසික අභ්‍යන්තරයේ වඩාත් ශක්තිමත් බවක් පෙන්눔 කරන නිසා කුමන බාධක පැමිණියත් ඒ බාධක මැඩගෙන ඔබගේ ඉලක්කය සහ අරමුණ පිළිබඳව දැඩි විශ්වාසනීය හැඟීමකින් යුතුව කටයුතු කරන නිසා ඉදිරිපත් වන බොහොමයක් කටයුතුලින් ඔබට ජය ලබාගත හැකි වෙන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. සෙම් රෝග, හතිය, ඇදුමෙන තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් විශේෂයෙන් ජලය ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිතුන් ලග්නය කරන කියන සෑම කටයුත්තක් තුළින්ම තම දැනුම සහ හැකියාව වඩාත් වර්ධනීය තත්ත්වයකට පත් කරගත හැකි වෙන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. දැනුම සහ හැකියාව වඩාත් ප්‍රගතිමත් තත්ත්වයකට, දියුණු තත්ත්වයකට පත් කරගත හැකි වෙන නිසා ඔබ අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන අයකුනම්, ඔබ කුමන තරාතිරමක අයකුනත් ඔබගේ ඉලක්ක සහ අරමුණු වඩාත් සාර්ථකත්වයකට, වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට පත්වෙන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තැන්පත් ධනයේ විශේෂිත වර්ධනයක් අපේක්ෂා කළ හැකි වෙන නිසා යෙදෙන කටයුතුලින් ඔබට යහපත් ප්‍රතිලාභ රැසක් අත්පත් කරගත හැකි වෙන වග
විශේෂයෙන් පෙන්නුම් කරනවා. නිර්මාණශීලී කලාකාමී ශේෂ්ඨයන් නිරතවන්නන්ට අද දිනය වඩාත් යහපත් වෙනවා. ඔබගේ ඉලක්කගත අරමුණු බොහොමයකින්ම යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා ඔබ අධ්‍යාපනික ශේෂ්ඨක නිරතවන්නේ නම් එකී කටයුතු වලින් උසස් ප්‍රතිඵලත් ඔබ රැකියාවක නිරතවන්නේ නම් රැකියාවේ කටයුතු වල නව අත්දැකීම් සමුදායකුත් විලඳ ව්‍යාපාරිකමේ ශේෂ්ඨකම නිරතවන්නේ නම් එකී විලඳ ව්‍යාපාරිකමේ ශේෂ්ඨයන්ගෙන් ඔබ හිතුවටත් වඩා ප්‍රතිලාභත් අත්පත් කරගත හැකි වෙන යහපත් ප්‍රගතිමත් දිනයක් වශයෙන් අද දිනය ඔබට හඳුන්වන්නට පුළුවන්. ආදරයේ විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ තීන්දු තීරණවලදී නම් වඩාත් ඉවසිලිවන්තව වඩාත් කල්පනාකාරීව දුරදිග හිතාබලා ඔබ තීන්දු තීරණ ගන්නේ නම් ඔබට වඩාත් යහපත් වෙනවා. මුත්‍රා අඩස්සි රෝග, රහස් රෝග ආදීන් පීඩා විඳින්නන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. කටක ලග්නය හිතට එකඟව අවංකව ජීවිත තුළ තීන්දු තීරණ ගැනීමට සිද්ධෙන දිනයක්. බැහැර ගමන් බිමන් අධිකයි. කරන කියන සෑම කටයුත්තකින්ම යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමේ දැඩි චේතනාවක් සහ දැඩි අරමුණක් සිත් තුළ ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්නුම් කරන්නේ. තම දැනුම සහ හැකියාව වර්ධනීය තත්ත්වයකට පත්කර ගැනීමේ අවකාශ යෙදෙන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඔබට වඩා දැනුමෙන් සහ හැකියාවන්ගෙන් වැඩි අයවලුන් සමග උරෙනුර ගැටි කටයුතු කිරීමට අවස්ථාව ලබාගත හැකි වෙන දිනයක්. මේ අනුව ජීවිතයේ අත්දැකීම් වගේම ඔබගේ දැනුම සහ හැකියාව වඩාත් වර්ධනීය තත්ත්වයකට වඩාත් ප්‍රගතිමත් තත්ත්වයකට පත්කරගත හැකි වෙන නිසා අද දිනේ ඔබට වඩාත් යහපත් වඩාත් ජයග්‍රාහී දිනයක් වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. කැපවීම උනන්දුවේ පමණටත් වඩා ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා උත්සාහවන්ත බව ධෛර්ය සම්ප්‍රයුක්ත ගුණය ඔබ තුළ නොනැසී පවත්වාගත හැකි නම් අද දින ඔබගේ අනාගතයට මහඟු ආයෝජනයක් යොදාගත හැකිවන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආදරයේ විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ පැවතුණු බාධක යටපත් කොටගෙන බුද්ධිමත්ව හිතට එකඟව අවංකව ප්‍රේමයේ ආදරයේ සම්බන්ධ තීන්දු තීරණ ගත හැකිවන යහපත් වාසනාවන්ත දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. නව රැකියා ඉල්ලුම් කිරීමට වඩාත් යෝග්‍ය වෙන නිසා රැකියාවේ ශේෂ්ත්‍රක නිරතවීමේ අපේක්ෂාවකින් යුතුව ඔබ අධ්‍යාපනික ශේෂ්ත්‍රක හෝ සම්මුඛ පරීක්ෂණයක නිරතවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කටයුතු සැලසුම් කිරීමටත් අද දිනය වඩාත් යෝග්‍ය වෙනවා. සන්ධිගත රෝග, ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග, සමී රෝග තත්ත්වයකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය කරන කියන කටයුතු වලදී වෙනදාට වඩා වගකීම් පැවරෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. තම හැකියාවන් සහ දක්ෂතාවයන් වර්ධනීය තත්ත්වයකට පත් කරගත හැකි වෙන වගේම විදේශගත වීමේ අරමුණකින් සහ අපේක්ෂාවකින් යුතුව ඔබ කටයුතු කරන්නේ නම් එවැනි කටයුතු සැලසුම් කරන්නේ නම් අද දිනේ ඔබට වඩාත් ප්‍රතිඵලදායි වඩාත් ජයග්‍රාහී දිනයක් වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තැන්පත් ධනිය ශක්තිමත් කරගන්නවට වඩා දැනුම සහ හැකියාව වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමටයි ඔබ වෙහෙසෙන වග පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් ඔබ හිතුවටත් වඩා ඔබගේ ඉලක්කගත අරමුණු වඩාත් සාර්ථකත්වයට පත් කරගත හැකි වෙන නිසා කටයුතු බොහොමයකින්ම ඔබට උසස් ඵල නෙලාගත හැකි වෙනවා. කාලේ ඉතාමත් බුද්ධිමත් ලෙසට ඔබ සැලසුම් කරගන්නේ නම් කළමනාකරණය කරගන්නේ නම් ඔබගේ කටයුතු වලින් ඔබ හිතුවටත් වඩා යහපත් උසස් ප්‍රතිඵල වගේම ඔබට අමතර කාලයක්ද ඉතිරි කරගත හැකි වෙන වගේ විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. තැන්පත් ධනිය ශක්තිමත් කර ගැනීමට දුරදිග හිතා බලා ඔබ ස්ථානුචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන නිසා තැන්පත් ධනිය විශේෂිත වර්ධනයක් අතිකර ගැනීමේ අවකාශ සැලසෙනවා. මේ අනුව ව්‍යාපාරිකමේ ශේෂ්ඨයන්ගෙන් අතරමැදි ව්‍යාපාරිකමේ කටයුතු වලින් ඔබට අමතර මුදල් උපයාගත හැකි වෙන වාසනාවන්ත දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ හිතට එකඟව තීන්දු තීරණවල නියැලෙන දිනයක් වන නිසා එකී කටයුතු වලින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. මේ අනුව විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වෙන තරුණියක් හෝ තරුණයෙක් නම් එකී අරමුණු වඩාත් සාර්ථකත්වයට පත් කරගත හැකි වන වඩාත් ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්.
හදිසි යෙදෙන බැහැරගමන් බිවන් පෙන්නුම් කරත් එකී කටයුතු තුළින් ඔබට යහපත් ඵල නෙලාගත හැකි වෙන වගේ විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. කර්ණ ආබාධ, ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය බුද්ධිමත් ලෙසට කටයුතු සැලසුම් කිරීමට උත්සුක වන උනන්දු වන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. කරන කියන සෑම කටයුත්තකදීම කල්යල් බලා තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් සහ කෞශල්‍යතාවයක් ඔබ තුළින් දිස්වෙනවා. අනාගතය පිළිබඳව නව සැලසුම් යෙදීමට සිද්ධෙන තම ඉලක්කගත අරමුණු වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට පත්කර ගැනීමට වෙහෙසෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. වෙහෙස නොබලා කටයුතු කරන දිනයක් වන නිසා කටයුතු බොහොමයකින්ම ප්‍රතිඵල නෙලා ගැනීමට ඔබට අද දිනය තුළදී අපහසු වන්නේ නැහැ. අමතර මුදලක් අත ඉතිරි කර ගැනීමට වෙනදාට වඩා ඔබ බුද්ධිමත් ලෙසට සැලසුම් යොදනවා. රැකියාවට පරිබාහිරව කරන්නා වූ වෙළඳ ව්‍යාපාරිකමය ශේෂ්ත්‍රයන්ගෙන් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. මෙතෙක් කලක් අතපසු වී තිබූ බොහොමයක් කටයුතු නිරාකූලව ඔබට නිරාකරණය කරගත හැකි වෙන දිනයක් වශයෙනුත් අද දිනේ පෙන්නුම් කරන නිසා අතරමැදි වෙළඳ ව්‍යාපාරිකමය කටයුතු ආදීන් ඔබට යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා කටයුතු බොහොමයක සාර්ථකත්වයක් ප්‍රතිඵලදායී තත්ත්වයක් ඔබට උරුම වන යහපත් දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් අක්ෂිගත රෝග තත්ත්වයන්, ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. බාහිර ප්‍රශ්න අමතක කොට එකී මොහොතට පමණක් ඉතාමත් බුද්ධිමත් ලෙසට තීන්දු තීරණගෙන ස්ථානුචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. වෙනදාට වඩා කාර්ය බහුලත්වය අධිකයි. රැකියාවේ කටයුතු වලදී පරිබාහිර පුද්ගලයන්ගේ කටයුතුද ඔබට බහරගෙන ඉටු කිරීමට සිදුවන වගේ විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. කෙසේ නමුත් තැන්පත් ධනයේ යහපත් වර්ධනී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වෙන නිසා ඔබ කරන කියන කටයුතුලින් ඔබ යම්කිසි ලාභයක් ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නම් එකී අරමුණ ඉටු වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. මේ අනුව ඔබ ඉදිරිපත් වන බොහොමයක් කටයුතු තුළින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා අද දිනේ උදෑසන සිටම කාලයේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කාලයේ සැලසුම් කරගෙන අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනේ වඩාත් ප්‍රතිඵලදායි වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ජීවිතයේ අනාගතය පිළිබඳව නව සැලසුමක් බුද්ධිමත් ලෙසට යොදන දිනයක් වන නිසා එකී සැලසුම ඔබ හිතුවටත් වඩා සාර්ථකත්වයට පත් වෙන නිසා විවාහය, ආදරයේ, ප්‍රේමයේ සම්බන්ධ අරමුණු වලට අද දිනය වඩාත් යහපත් බවයි පෙන්නුම් කරන්නේ. අජීර්ණ රෝගාබාධයන්, සෙම් රෝග හතිය වෙන තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. උච්චික ලග්නය වගකීම් බහුලයි, කාර්යන් අධිකයි. නමුත් උත්සාහය වෙනදාට වඩා ඔබ තුළ මොනවට කැපිපෙනෙන දිනයක්. ඉලක්ක පිළිබඳව නිසි විශ්වාසනීය හැඟීමක් සිත් තුළ ජනිත වෙන දිනයක්. තම අනාගතය පිළිබඳව වෙනදාට වඩා අරමුණු ශක්තිමත් කරගන්නා ආකාරයකුත් ඔබ තුළින් දිස්වෙනවා. තැන්පත් ධනේ ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා උපක්‍රමශීලීව ඔබ කටයුතු කරනවා. මිනිසා ඔබගේ තැන්පත් ධනයේ යහපත් වර්ධනී තත්ත්වයක් වගේම ප්‍රතිඵලදායි තත්ත්වයක් ඔබට අත්පත් කරගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. නිශ්චල, චංචල දීපල මිලදී ගැනීමේ අභිලාෂයකින් සහ අරමුණකින් යුතුනම් එකී අරමුණු සහ අභිලාෂයන් හිතුවටත් වඩා ප්‍රතිඵලදායි තත්ත්වයකට පත් වෙනවා. විශේෂ ලාභ සහිත දිනයක් වෙන නිසා අද දිනය තුළදී ඔබේ දෙන ව්‍යාපාරිකමය කටයුතු ආදීන් ඔබට විශේෂිත වූ ප්‍රතිලාභ අත්පත් කරගත හැකි වෙනවා. ස්ථාන මාරුවීම් අපේක්ෂා කරන්නන්ට එකී අරමුණු සාර්ථකත්වයට පත් වෙනවා.
විශේෂයෙන්ම කෙටි ගමන් ගුවන් සඳහා විදෙස් ගත වීමේ අරමුණකින් සහ අභිලාෂයකින් තුනම් එකී අරමුණු එකී අභිලාෂයන් ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායි තත්ත්වයකට පත්වෙන යහපත් වාසනාවන්ත දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. මලබද්ධ වෙන රෝග තත්ත්වයන් අර්ශස්වන රෝග තත්ත්වයෙන් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. ධනුලග්නය සෑම කටයුත්තකදීම තම නායකත්වය සහ ප්‍රධානත්වය මූලිකත්වය ඔබට ලබාගත හැකි වෙන දිනයක්. වෙනදාට වඩා අන්‍යයන් අතර කැපී පෙනෙන ආකාරයට කටයුතු කළ හැකි වෙන නිසා ඉදිරිපත් වන බොහොමයක් කටයුතුවලදී ඔබට වාසිසහගත ආකාරයට කටයුතු අවසානයේදී निराකරණය වන වග පෙන්눔 කරනවා. නීතිමය සම්බන්ධ ප්‍රශ්න ගැටලු ආදියට ඔබ සම්බන්ධ වී සිටියා නම් එකී කටයුතු ආදීන් ඔබට යම්කිසි ආකාරයක සහනයක් උදා කරගත හැකි වෙන දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් පරිබාහිර පුද්ගලයන් නිසා ඇතැම් අවස්ථාවලදී සිත්තැවුල් ඇතිවිය හැකි නිසා පමණට වඩා අන්‍යයන් පිළිබඳව විශ්වාසය තබා කරන කියන ගණදුනුවලදී නම් ඔබ වඩාත් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා. කෙසේ නමුත් ඔබගේ රැකියාවේ කටයුතුවලදී ඔබ විශේෂ වෙනසක් නවතාවයක් අපේක්ෂා කරන්නේ නම් නව රැකියා ඉල්ලුම් කිරීමේ අරමුණකින් සහ අපේක්ෂාවකින් යුතුව කටයුතු කරන්නේ නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ නව විෂය ධාරාවක් ඉගෙනීමේ අරමුණකින් යුතුව ඔබ කටයුතු සැලසුම් කරන්නේ නම් එකී අරමුණු එකී කටයුතු වඩාත් සාර්ථකත්වයකට වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට පත් කරගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ශීර්ෂගත රෝග අක්ෂිගත දුර්වලදායි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය කටයුතු කාර්යයන් වෙනදාට වඩා බහුල බවක් පෙන්눔 කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්눔 කරන්නේ. තන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට වඩා තම දැනුමෙන් සහ හැකියාවෙන් විශේෂ ප්‍රයෝජනයක් තම දැනුම සහ හැකියාව වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමේ අවකාශ සහ අවස්ථාවන් උදා කරගත හැකි වෙන දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාරික කටයුතු වල නිරත වූවන්ට යහපත් වන නමුත් හවුල් කටයුතු වල දිනම් ඔබ වඩාත් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. ආදායම් තත්ත්වය ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් අපේක්ෂා කරන අයවලුන්ගේ අරමුණු සහ ඉලක්ක වඩාත් ප්‍රතිඵලදායි වන යහපත් දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. උසස් අධ්‍යාපන නිරතවන්නන්ට ස්වකීය අරමුණු සහ අභිලාෂයන් වඩාත් සාර්ථකත්වයකටයි පත් කරගත හැකිවන්නේ. මේ අනුව බාධක මැඩගෙන ඉලක්ක ජයගත හැකි වෙන අනාගතය පිළිබඳව නව සැලසුම් සහ නව අරමුණු ක්‍රියාවෙහි නංවන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තම ඉලක්ක සපුරා ගැනීම නිසා හිතට සැනසීමක් අත්පත් වෙනවා. කෙසේ නමුත් ආදරය විවාහය ප්‍රේමයේ සම්බන්ධ තීන් තීරණවලදී නම් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. මුත්‍රා අඩස්සි රෝග යටිපඩ ආශ්‍රිතව තියෙන රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත්. කුම්භ ලග්නය තැන්ට සුසු නොනින් යුතුව දුරදිග හිතා බලා කල්යල් බලා තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් සහ කෞශල්‍යතාවයක් ඔබ තුළින් විද්‍යාමාන වෙන දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. රැකියාවේ කටතොලදී වෙනදාට වඩා ක්‍රියාශූරත්වයක් කෞශල්‍යතාවයක් හැකියාවන්ගේ වර්ධනීය බවක් ඔබ සත දැනුමෙහි වටිනා බවක් පෙන්눔 කරන දිනයක්. මේ නිසා ඉදිරිපත් වන බොහොමයක් කටතොලදී ඔබව කැපී පෙනෙනවා. තන්පද්දනේ යහපත් වර්ධනීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වෙන නිසා ඔබ ව්‍යාපාරිකමය ශාස්ත්‍රයක නිරතවන්නේ නම් ඔබට අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙන උපයාගත හැකි වෙන දිනයක් වශයෙන් අද දිනය පෙන්눔 කරනවා. කෙසේ නමුත් ඔබ කරන කියන බොහොමයක් කටයුතු වලට පරිබාහිර පිරිස් නොමසුරුව කාලයෙන් ශ්‍රමයෙන් සහ ධනයෙන්
ඇප උපකාර කරන බවයි පෙන්නුම් කරන්නේ. මිනිසා ඔබ හිතුවටත් වඩා කරන කියන කටයුතු වලින් ඔබට යහපත් මහඟු ඵල නෙලාගත හැකි වෙන නිසා උත්සාහවන්තව, ධෛර්ය සම්පන්නව, කැපවීමෙන් සහ උනන්දුවෙන් යුතුව ඔබ ඔබගේ ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට, සපුරා ගැනීමට වෙහෙසෙන්නේ නම් එකී අරමුණු හිතුවටත් වඩා ප්‍රතිඵලදායක වෙනවා. මේ අනුව ඔබට අද දින තුළදී උත්සාහය පමණටම ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ඔබගේ ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙහෙසෙන්නේ නම් ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්ව, හෘද රෝගී තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත්. මීන ලග්නය අදහස් වල වෙනදාට වඩා ක්‍රියාශීලී ගුණයක්, වේගවත් ගුණයක් විද්‍යාමාන වෙනවා. කරන කියන සෑම කටයුත්තකදීම ඉක්මන්කාරී බව වගේම බුද්ධිමත් බව ඔබ තුළින් විද්‍යාමාන වෙනවා. කෙසේ නමුත් පමණට වඩා වේගවත් වීම නිසා ඇතැම් කටයුතු අතපසුවීමේ වැඩි ඉඩකඩක්ද පෙන්නුම් කරනවා. අස්ථානගත වීම බහුල විය හැකි නිසා කල්පනාකාරීව ගමන් බිමන් යාමේදී ඔබ රැකියා කරන ස්ථානය තුළ ඔබගේ යටතේ පවතින යම් යම් වටිනා කියන දේ ආරක්ෂා කර ගැනීමේදී ඔබ වෙනදාට වඩා කල්පනාකාරීව සැලසුම් සහගතව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආදරය, විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ මෙතෙක් කලක් පැවතුණු බාධක යටපත් කොටගෙන ඔබගේ අරමුණු සහ අපේක්ෂාව සාර්ථකත්වයට පත් කරගත හැකි වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ජීවිතයේ අනාගතය පිළිබඳව වෙනදාට වඩා ඔබ බුද්ධිමත්ව සැලසුම් යොදන නිසා එකී අනාගත සැලසුම් සහ අපේක්ෂාවන් ඔබ හිතුවටත් වඩා ප්‍රතිඵලදායී තත්ත්වයකට පත් කරගත හැකි වෙනවා. කෙසේ නමුත් සන්ධිගත රෝග තත්ත්වයන්, බඩවැල් ආශ්‍රිත ඇතින රෝග තත්ත්වයන්, මලබද්ධය වැනි රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. අනාගතය පිළිබඳව නව සැලැස්මක් ඔබ සැමට සිත් තුළ ඇති කරගත හැකි නම්, නිවිරිදි ලෙසට කාලය කළමනාකරණය කරගත හැකි නම්, ජයග්‍රහණය කිසිවෙකුට වළක්විය නොහැකි වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.